ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම යුරෝපා රටවල් අතරින් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියම රට විදිහට ඉතාලිය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ අධ්‍යාපනයට හෝ රැකියාවක් සඳහා යන්න විශාල වශයෙන් කැමතියි. මීට වසර කිහිපයකට පෙර වෙනත් යුරෝපා රටවලට සාපේක්ෂව ඉතාලිය සංක්‍රමණිකයන් කෙරෙහි දැක්වුවේ ඉතාමත්ම ලිහිල් ප්‍රතිපත්තිය. ඒ කාලය තුල ආසියානු සහ අප්‍රිකානු පුරවැසියන් විශාල වශයෙන් විවිධ ක්‍රම ඔස්සේ ඉතාලියට ගොස් තිබෙනවා. අද වන විට ඒ අතරින් විශාල පිරිසක් ඉතාලියේ නීත්‍යානුකූල පුරවැසියන් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් වර්තමානයේ වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇති අතර මේ වන විට ඉතාලියට පිවිසීම පවා ඉතාමත්ම අමාරු කාර්යයක් විදියට සැලකෙනවා. ඒ වගේම ඉතාලිය ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක් ඇති ඉතාමත්ම ධනවත් රාජ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ඔවුන් අතීතයේ සිටම තවත් කාරණා රසක් සඳහා ඉතාමත්ම ජනප්‍රිය ජාතියක් ලෙසින් සැලකෙනවා. මේ වීඩියෝවෙන් ඉතාලිය පිළිබඳ ඒ සියලුම කාරණාවන් ඇතුළු වීසා, PR, පුරවැසිභාවය සහ අධ්‍යාපනය පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. පිහිටීම අනුව ඉතාලිය දකුණු යුරෝපා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ පෘථුවේ වඩාත්ම විවිධාකාර භූවිෂමතාවයක් ඇති අලංකාරවත්ම රාජ්‍යයක් ලෙසින් සැලකෙනවා. රටේ බටහිර, දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ආවරණය කරගෙන පැතිරී තිබෙන්නේ මධ්‍යධරණී මුහුදයි. ඒ වගේම ඉතාලියේ උතුරු ප්‍රදේශවලින් සුන්දර ඇල්ප්ස් කඳු වැටිය දැක ගන්න පුළුවන්. ඉතාලිය සමග දේශ සීමා බෙදා ගන්න රටවල් 6ක් තිබෙනවා. ඒ රටවල් විදියට ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රියාව, ස්ලෝවේනියාව, සැන් මැරිනෝ සහ වතිකානුව හඳුන්වන්න පුළුවන්. ඒ අතරින් සැන් මැරිනෝ සහ වතිකානුව ඉතාලිය අභ්‍යන්තරයේ පිහිටා තිබෙනවා. ඒ ආකාරයට ඉතාලිය හැරුණු විට රටක් අභ්‍යන්තරයේ තවත් රටක් පිහිටා තිබෙන එකම රාජ්‍ය විදියට දකුණු අප්‍රිකාවේ ලෙසතෝ රාජ්‍ය හඳුන්වන්න පුළුවන්. මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව ඉතාලියට අයත් දූපත් 450කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ඒ අතරින් විශාලම දූපත් දෙක විදියට සාඩිනියා සහ සිසිලියා හඳුන්වන්න පුළුවන්. ඉතාලියේ ජනපද 20න් ජනපද දෙකක්ම එම දූපත් තුල පිහිටා තිබෙනවා. ඒ වගේම යුරෝපයේ තුල සක්‍රීය ගිනි කඳු 3ක් පිහිටා තිබෙන අතර ඒ 3ම තිබෙන්නේ ඉතාලිය තුලයි. ඒ අතරින් නේපල්සි පිහිටා තිබෙන විසුවියස් ගිනි කඳ යුරෝපයේ ප්‍රධාන භූමියේ ඇති එකම ගිනි කඳ ලෙසින් සැලකෙනවා. ඊට අමතරව එඩ්නා සහ ස්ට්‍රොම්බෝල් නමින් හඳුන්වන සක්‍රීය ගිනි කඳු දෙකක් ඉතාලියට අයත් ප්‍රදේශවල පිහිටා තිබෙනවා. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 311340ක් වෙනවා. අගනුවර සහ විශාලම නගරය ලෙසින් සැලකෙන්නේ රෝම නගරයයි. ඊට අමතරව මිලාන්, ෆ්ලෝරන්ස්, නේපල්, වෙනිස් වැනි නගර එහි විශාලම නගර ලෙසින් සැලකෙනවා. 2021 වර්ෂය වන විට ඉතාලියේ ජනගහනය මිලියන 59.55ක් වෙනවා. කෙසේ වෙතත් 2013 වසරේ සිට එහි ජනගහනය සුළු අඩුවීමක් දැක ගන්න පුළුවන්. එහි ජනගණත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 201ක් වෙනවා. ශ්‍රී ලංකාවේ මාගේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 341කට ආසන්නයි. ඉතාලියේ ජනගහනයෙන් 91.5ක් ඉතාලි ජාතිකයන් වන අතර 108.5ක් වෙනත් ජාතීන් ජීවත් වෙනවා. ඒ වගේම මේ වන විට ඉතාලිය තුළ ඉන්දියානු ජාතිකයන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් සිටින බවට වාර්තා වෙනවා. ඒ යුරෝපයේ සිටින ඉහළම ඉන්දියන් ඩයස්පෝරාව බවටයි වාර්තා වෙන්නේ. 2016 වාර්තාවට අනුව ඉතාලිය තුළ ශ්‍රී ලාංකිකයන් 109,000ක් පමණ ජීවත් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ඩයස්පෝරාව වැඩියෙන්ම සිටින රට ලෙසින් වාර්තා වෙන්නේ සවුදි අරාබිය. එම ප්‍රමාණය ලක්ෂ 6කට ආසන්නයි. ඉතාලි ජනගහනයෙන් 80.8% ක්‍රිස්තියානි අදහන අතර 5% ඉස්ලාම් අදහනවා. රටේ නිල භාෂාව ලෙසින් සැලකෙන්නේ ඉතාලි භාෂාවයි. ඉතාලියේ ආර්ථික සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකුවේ වාර්තාවට අනුව ඉතාලිය අධි සංවර්ධිත ඉහළ ආදායම් ලබන රටක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටක් විදියට ඉතාලිය සැලකෙනවා. නමුත් ඔවුන් ඉතාමත්ම කෙටි කාලයක් තුළ කෘෂිකර්මාන්තයෙන් ලෝක වෙළඳාමේ ප්‍රමුඛතම රාජ්‍යයක් බවට පරිවර්තනය වෙනවා. වර්තමානයේ වෙද්දී ඉතාලිය ලෝකයේ 8වැනි ඉහළම ජීවන තත්ත්වය ඇති රට විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ 3වැනි ඉහළම රත්රන් සංචිතයට හිමිකම් කියන්නේ ඉතාලිය. ඔවුන්ගේ පෞද්ගලික ධනය දල් දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ලෝකයේ දෙවන ඉහළම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ අනුව පෞද්ගලික ධනයෙන් ඉතාලිය දෙවැනි වන්නේ හොංකොං රාජ්‍යයට පමණයි. 2021 වර්ෂය වන විට ඉතාලිය ලෝක සතුරු දර්ශකයේ 32වැනි ස්ථානයත් මානව සංවර්ධන දර්ශකයේ 28වැනි ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. මේ වන විට ඉතාලිය දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 1.88ක් වෙනවා. එය ලෝකයේ 9වැනි විශාලම ආර්ථිකය විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් ඉතාලිය ඉහළම දල් දේශීය නිෂ්පාදනය වාර්තා වුණේ 2008 වර්ෂයේදී.
එම වසරේදී ඉතාලියේ GDP අගය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන් 2.4ක් වුණා. 2008 ලෝක ආර්ථික අර්බුදෙන් පසු ඉතාලි දල් දේශීය නිෂ්පාදනය අඩු වූ අතර මේ වන විට COVID-19 නිසා එය තවත් අඩු වී තිබෙනවා. ඒ වගේම ඉතාලිය ඇතුළු බොහෝ යුරෝපා රටවල දල් දේශීය නිෂ්පාදනය අඩු වෙන්න අප්‍රිකානු රටවලට සිදුවන චීන බලපෑමත් හේතු වෙලා තියෙනවා. මොකද බොහෝ යුරෝපා රටවල නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබා ගන්න අප්‍රිකානු රටවලින්. අප්‍රිකාව කියන්නේ ස්වාභාවික සම්පත් බහුල කලාපයක්. නමුත් වර්තමානයේ වෙද්දී බොහෝ අප්‍රිකානු රටවල ස්වාභාවික සම්පත් චීනය විසින් ලබා ගන්න පටන් අරන්. ඒ වගේම වර්තමානයේ වෙද්දී අප්‍රිකානු මහද්වීපයේ ප්‍රධානම වරායන් කිහිපයකම සැලකිය යුතු අයිතියක් චීනයට තිබෙනවා. ඒ නිසා චීනය විසින් මේ වන විට විශාල වශයෙන් චීන කර්මාන්තශාලා අප්‍රිකාව තුල ආරම්භ කරන්න පටන් අරන්. අප්‍රිකාවේ ශ්‍රමය සහ අමුද්‍රව්‍ය මිල අඩු වීම ඒට ප්‍රධානම හේතුවයි. ඒ නිසා අප්‍රිකාවෙන් අමුද්‍රව්‍ය ලබා ගැනීම ගැටලුවක් මේ වෙද්දී බොහෝ යුරෝපා රටවලට ඇති වෙලා තියෙනවා. 2021 වර්ෂයේ වෙද්දී ඉතාලියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 31676ක් වෙනවා. එය ලෝකයේ 35 වෙනි ඉහළම ඒක පුද්ගල ආදායම විදියට හඳුන්වන්න පුළුවන්. ඉතාලියේ අපනයන ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ දක්වන නිෂ්පාදන විදියට යන්ත්‍රෝපකරණ සහ ලෝහ නිෂ්පාදනය සැලකෙනවා. ඊට අමතරව එහි ප්‍රධානම නිෂ්පාදන විදියට වාහන, රසායන ද්‍රව්‍ය, ඖෂධ, විදුලි උපකරණ, නිමි ඇඳුම් සහ විවිධ විලාසිතා නිෂ්පාදන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ලෝකයේ විශාලතම වයින් නිෂ්පාදකයා ලෙසින් සැලකෙනවා. ඉතාලිය තුළ හෙක්ටයාර් 107ක මිදි වගා කරන අතර ලෝක වයින් නිෂ්පාදනයෙන් 19%ක්ම සපුරන්නේ ඉතාලියයි. එහි භාවිතාවන මුදල් ඒකකයේ විදියට පොදු මුදල් ඒකකයක් වන යුරෝ හඳුන්වන්න පුළුවන්. ඉතාලිය තුළ නිල වශයෙන් ආවම වැටුපක් නොමැති අතර සාමාන්‍යයෙන් පැයට ගෙවන අඩුම වැටුප ලෙසින් යුරෝ 7ක් සඳහන් වෙනවා. ඉතාලියේ පුරවැසිභාවය සහ ස්ථිර පදිංචිය පිළිබඳ දැන් සොයා බලමු. ඉතාලියේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට වසර 5ක නීතියානුකූල පදිංචියක් අවශ්‍යයි. ස්ථිර පදිංචිය ලබා ගැනීමෙන් පසු තවත් වසර 5ක් ඉතාලිය තුළ ජීවත් වීමෙන් පසු එහි පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊට අමතරව ඉතාලි ජාතිකයෙක් සමග විවාහ වන පුද්ගලයන්ට විවාහයෙන් වසර 3කට පසු ඉතාලි ජාතිකත්වය සඳහා ඉල්ලුම් කරන්න හැකියාව පවතිනවා. 2021 ලෝක පාස්පෝර්ට් ශ්‍රේණිගත කිරීම අනුව ඉතාලි පාස්පෝර්ට් එක ලෝකේ 4වෙනි බලවත්ම පාස්පෝර්ට් එක විදියට සැලකෙනවා. එමගින් වීසා ගැටලුවක් නොමැතිව රටවල් 190කට සංචාරය කරන්න හැකියාව පවතිනවා. ඊට අමතරව ඉතාලියේ ජාතික හැඳුනුම්පතින් සියලුම යුරෝපා රටවලට සංචාරය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඉතාලියේ අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. ඉතාලිය අනිකුත් යුරෝපා රටවලට සාපේක්ෂව දැරිය හැකි ගාස්තුවකට ඉතාමත්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන රටක් විදියට ප්‍රසිද්ධයි. ඒ වගේම ඉතාලියේ බොලොග්නා විශ්වවිද්‍යාලය ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලවලින් එකක් විදියට සැලකෙනවා. ජාත්‍යන්තර සිසුන්ට ඉතාලි ස්ටුඩන්ට් වීසාව සම්පූර්ණ වීමට IELTS ලකුණු මට්ටම් 5.5ට වැඩි අගයක් තිබිය යුතුයි. කෙසේ වෙතත් විවිධ විශ්වවිද්‍යාලවලින් නියම කර ඇති අවශ්‍යතා සාර්ථකව සපුරා ගන්නා සිසුන්ට IELTS නොමැතිව ඇතුල් වෙන්න හැකියාව පවතිනවා. ඉතාලියේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂක වැඩසටහන් සඳහා වසරකට යුරෝ 900ත් 4000ත් අතර පිරිවැයක් වැය වෙනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාධි අපේක්ෂක වැඩසටහනක් සඳහා වසරකට යුරෝ 6000ත් 20000ත් අතර ගාස්තුවක් අපේක්ෂා කරන්න පුළුවන්. යුරෝපා නොවන සිසුන්ට ඉතාලිය තුලදී සතියට පැය 20ක් දක්වා අර්ධකාලීන රැකියා කරන්න හැකියාව පවතිනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැමදෙනෙක්ටම.